මාතෘන් පාත්‍රීන් මෙනිගේ එවගේම අද දවසේ මේ අනිපිටේ පිළිබඳව දැනගන්න ලැබිලා සිදුවන කටයුත්තේ ස්වභාවය දැක බලා ගන්න පැමිණි සියලුම මවරුනි පියවරුනි එවගේම සහෝදර සහෝදරීන් අපි ඇයි අද මේ විදිහට එකතු වුනේ මේ රට වරපතර අරුබුදක තියනවා කියන එක අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ මේ අරුබුදේ ආස්සේ සමහර උදවිය මේ වෙනකොට අපූර්ව සම්දර්ශන පවත්වනවා මේ සම්දර්ශනයේ හොඳටම දැක බලාගත් අවස්ථාවක් තමයි ඊයේ සහ පෙරේද ලක්ෂ ගණනින් මුදල් වැය කරලා මේ රටේ මිනිස්සුන්ගේ මනස වෙනස් කරන්න හදන ආකාරය දැක්කම අපිට ඇති වෙන්නේ මහා බරපතල කනගාටුව මේ විදිහට මේ රට ගියෝ වැඩි කාලයක් යන මැත්තේ මේ රටට වෙන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපි අමුතුවෙන් කියන්න ඕනද කියලා මට ඔබෙන් ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ මාධ්‍යවේදී මහත්වරුන්ට මේකේ දිග පළල පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් තිබෙනවා මේ අවබෝධය ඔබට විතරක් නෙවෙයි මේ රටේ ඉන්න ඇමතිවරුන්ට කියනවා කියන එක තමයි මට මෙන්න මේකෙන් පේන්නේ චම්පි කරනවා ඇමතිවරයා කියනවා මේ මාදිලියෙන් රටේ ආර්ථිකය හදන්න බෑ කියලා මේ රටේ දේශපාලන අවුරුදු ගණනාවක් කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් වැඩ කරපු චම්පි කරනකොට තේරෙනවා මේ මාදිලියෙන් මේ ගමන යන්න බෑ කියලා ඒ කියන්නේ ඔවුන්ගේ මාදිලිය මේ රටට හරියන්නේ නැහැ කියන එක පිළිගන්න එක අවස්ථාවක් තමයි මේ තියෙන්නේ දැන් ඒ මාදිලිය හරියන්නේ නැති නිසා අපි මොකද කරන්නේ මේ මාදිලිය වෙනස් කරන්න ඕනේ මේ මාදිලිය වෙනස් කරනවා නම් ඒකට අලුත් චින්තන විප්ලවයක් එක්ක අලුත් වැඩ පිළිවෙලක් ඕනේ නාගානන්ද බුද්ධෝග මහත්මයා අරගෙන ඉන්නේ අන්නේ වෙනස කරන වැඩ පිළිවෙලක් මොකද මෙහෙට කියන්නේ මේකට කියන්නේ ව්‍යවස්ථා විප්ලවයක් කියලා මේ ව්‍යවස්ථා විප්ලවය මේ රටට ගේන්නේ කාගවත් සාක්කු පුරවන්න නෙවෙයි කාටවත් ඕන ඕන කියන සෙල්ලම් දාලා මිනිස්සුන්ගේ සල්ලි සොරා කාලා තමන්ගේ පවුලේ උදවිය නඩත්තු කරන්න නෙවෙයි මේ රටේ ජනතාවට අද මේ රටේ සමස්ත දේශපාලනේ පිළිකුල් වෙලා තියෙනවා මේ දේශපාලන ගැන තියෙන බරපතල කලකිරීම. එහෙමනම් තවදුරටත් අර ඊයේ පෙරේද නඩපු නාඩගම තවදුරටත් නඩන්න දෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් අපිට තීරණයකට එන්න එන සිද්ධ වෙනවද නැද්ද කියලා ඔබ හිතලා බලන්න. මම මේ ඊයේ පෙරේද නාඩගම ගැන වැඩි කතා කරනකොට මට පුංචි අදහසක් එක පාඩ මිහි ආවලු. ඔබ අහලද පුංචි කාලේ සමහර මෑතක ඉතාලේ මීගුලක් කියනවා. මේ බොහොම සරල මීගුලක්. මේ මීබුලේ එක්කෝ බ්ලේඩ් තලයක් එහෙම නැත්නම් නූලක් එහෙම නැත්නම් මොකක් හරි ටිකක් තද පටියක් දාලා තියෙනවා මේ දෙපැත්ත තියෙනවා කරවල කෑල්ලකුයි පොල් කෑල්ලකුයි මී එක්කිනවා හරියටම මේ තලයේ උඩින් බෙල්ල තියා ගන්නවා කරවල කෑල්ලද පොල් කෑල්ලද බෙල්ල දෙපැත්තට හරවනවා දැන් මට මේක කියනකොට මතක් වුණේ දැන් මේ ඊයේ ඡන්දයක එක පැත්තක නිල් අනිත් පැත්තේ පොල් දැන් තලයේ මැදින් තියෙනවා දැන් මේක අපේ ඡන්ද උකුල මෙන්න මේ ඡන්ද උකුල උඩට ඇවිල්ලා මේ ඡන්ද දායකයෝ මෙහෙ බල බල හිටියොත් බෙල්ල කැපෙනවා. එහෙම නැත්නම් ජීද එස්ද? මේ බෙල්ල කැපෙන එක නවත්තලා මේ රට වෙනස් කරන්න පුළුවන් ක්‍රමවේදයක් එක්ක අපි මේ බෙල්ල මීගුලට අහු වෙනක වළක්වන ක්‍රමවේදයක් එක්කයි මේ රට නැගී තියෙන්නේ මේ ජනතාව හමුදායි තියෙන්නේ. මේ ගේන්නේ අන්න ඒ වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ වැඩපිළිවෙලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තියෙනවා අධිකරණයෙන් කට්ටි පනින්න පුළුවන් මහා විශාල හිල්ගණනාවක් තියෙන ව්‍යවස්ථාවක්. මේ හිල් නිසා මේ ව්‍යවස්ථාවේ අද ගන්න දෙයක් නැහැ. ඔය හිල් වහන්න නෙවෙයි පැලස්තර දැම්මේ දහනම වතාවක්. මේ හිල් තව තවත් වැඩි කරන්න තමයි පැලස්තර දැම්මේ. තමන්ට තමන්ගේ પરම්පරාවට මේ ගමන යන්න පුළුවන් විදිහ ක්‍රමවේදයක් හදන්න හැම වෙලාවෙම උත්සාහ කළා. දැන් අපිට පේනවා පහුගිය නොවැම්බර් මාසේ නඩපු නාඩගමත් එක්ක මේ ව්‍යවස්ථාව නිසා අපිට වෙලා තියෙන මොකක්ද කියන එක සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සිද්ධ වෙන ක්‍රියාවලිය දිහා බලපු අපේ දරුවන්ට ඇති වෙන හැඟීම ඔබට ඇති වෙන්නේ නැත්නම් මම දන්නේ නැහැ මට හිතා ගන්නවත් බැහැ. මේක විනාශ කරන්න ඕනේ කියලා අපිට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ හිල් ටික වහන්න තමයි මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ. මේ ව්‍යවස්ථාව කෙටුම් පදක් ඇටට ඉන්නේ. මේක සම්පූර්ණ ව්‍යවස්ථාව නෙවෙයි. අපි යෝජනා කරනවා මේ රටට අලුත් වැඩපිළිවෙලක්. තක්කඩි, තකතිරු ක්‍රමවේද වෙනස් කර හොරුන්ට තක්කඩි ඕනේ විදිහට මේ රට මංකොල්ල කාපු. මේ ක්‍රමයේ වෙනස් කිරීමේ වැඩපිළිවෙලක් අපි මේකින් ගේනවා. මාත්‍රික සංඛ්‍යාව අඩු කරන්න පාර්ලිමේන්තු ගෙවන්නාවේ ගුදියා ගන්න තැන පොර පත්‍රය තියෙන වෙලාවක ඒක වෙනස් කරලා පරණ පාර්ලිමේන්තුවට ගිහිල්ලා බංකුවල වාඩි වෙලා මිනිස්සුන්ගේ දුක දැනෙන විදියට වැඩ කරන්න
අර සුදු අලියෙක් වෙලා මේ රටම විනාශයට පත් කරමින් තිබෙන පළ අස්තභා ක්‍රමය සම්පූර්ණ ඉවත් කරලා දාන්න. ඒ විතරක් නෙවෙයි තවත් බොහෝ දේවල්. මන්ත්‍රීවරුන්ට හම්බ වෙනවා පර්මිට් එකක්. ඔබ දන්නවද මේ පර්මිට් එක වටිනාද? පර්මිට් එකේ වටිනාකම කෙසේ වෙතත් මේක මිලියන 50ක පමණ වටිනාකමක් වන් දැන්. මේ පර්මිට් එක විකුණන්න කීයද කියලා දන්නවද? මේ පර්මිට් එක විකුණනවා මිලියන 33 හමාරක්. මිලියන 33 හමාරකට මේ පර්මිට් එක විකුණන්න දෙන අයිතිය මොකක්ද? මේක මහා ලැජ්ජණි දෙයක්. ඒ වැරද්ද කරපුවහම ඒ වැරද්දට විරුද්ධව අධිකරණ කිල්ලේ වල නඩුවක් දැම්මම මේ නඩුව විභාග කරන එක පැත්තකට දාලා විනිසුරුවරු බැහැලා යන තත්ත්වයට පත් වෙනවා නම් මේ රටේ නීතියට මොකද වෙන්නේ? මේක විනිසුරුවරුන් වැරද්ද කියලා මම දකින්නේ නැහැ. විනිසුරුවරු අහිංසකයි. ඔවුන්ට ජීවත් වෙන්න එන්න තමයි ජීවිතේ පවත්වා ගන්න අවශ්‍ය වෙලා ඇති. හැබැයි මේ තත්ත්වයට පත් කරපු මේ පාර්ලිමේන්තු සහ පාර්ලිමේන්තුවේ තක්කඩින් අපරාධකාරීන් 225 සම්බන්ධයෙන් අපි අනුකම්පා කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මෙන්න මේ වැරදි විදිහේ නිවැරදි කිරීමේ ක්‍රමවේදය අපි මේ රටට හඳුන්වා දෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. අන්න ඒකයි මාධ්‍ය ගෞරවනීය මාධ්‍යවේදී මහත්මිය මහත්මියනි මැනවියනි අපි බලාපොරොත්තු වෙන්නේ මේකයි. මේක අලුත් වැඩ පිළිවෙලක්. අනිත් අය ඔක්කොම අර පරණ ක්‍රමේ පවත්වාගෙන ගිහිල්ලා තමගේ ඥාති හිත මිත්‍රාදීන් මුළු පුරාණ ඇතුළු සියලු දෙනාම සම්පර්පණය කරන්න හදනකොට අපි ඒක පැත්තකට දාලා අලුතින් වැඩ පිළිවෙලක් ගේනවා. මේක ගේනත් එක්කම නිකන් අපි ඉන්නේ නැහැ. මෙන්න අපි ඉන්න ක්‍රමවේදී. අපි උත්සාහ දරනවා මේ රටේ ජනතාවට සාධාරණ ඉෂ්ට කරන්න. මේ රටේ ජනතාවට සාධාරණ ඉෂ්ට කරනවා නම් කෘෂිකර්මයකට අපි අවධානය යොමු කරන්න ඕනේ. අර ඈත ගම් දනවල අම්මල තාත්තලා කොහොම අමාරුවෙන් හම්බ කරන කීයකට හොයා ගන්න වගා කරන වගාව විනාශ වෙලා යනවා. කොහොමද විනාශ වෙන්නේ? එක්ක වල්වල ගහනවා. එහෙම නැත්නම් නියගේ නිසා වේලිලා යනවා. මේ ඔක්කොම සෙල්ලම් දාලා දඟලලා දුක් විඳලා වගා කරපු ටික අරගෙන ඇවිල්ලා අලෙවි කරන්න ඊට පස්සේ මොකද වෙන්නේ? කියන කනගාටුයි. අපිට මේව දකින්නකොට ඇඬෙනවා. හැබැයි මේ පාලකෙට ඇඬෙන්නේ නැහැ. පාලකෙ hina වෙනවා. මේ මිනිස්සු මේවා පාරවල් අයින් දාලා ජනතාවට පත්වලා දිනවා. මොකද්ද මේ ඡේද වාචක? ඒ මිනිස්සු නායක ගලා ගන්න බැරුව දවසින් දවස නායකාරය වෙනවා. ඒ මැදිවට මෙතුම සඳහන් කරනවා. මේ මිනිස්සුන්ගෙන් බහුතරයකට අද මේ විෂ රසායනික ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතුළු දහසක් රෝග. මේ රටේ මිනිස්සුන්ගේ බඩ පුරවන මෙරට මිනිසුන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට ශක්තිය දෙන මේ අහිංසක ගුයනතාව මැරෙන්න දීලා බලාගෙන ඉන්න කාලකන් යාන්ත්‍ර ක්‍රමයක් මෙරට අවශ්‍යද නැද්ද කියන එකයි අපි අද තීරණය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේක තමුන්නාසර බුද්ධිමත් හිතන්න. ඒකෝර ඒ පැත්තෙන් එහෙමයි. අද බලන්න දැන් වැඩේ පටන් ගන්න තියෙනවා. මේ රටේ අම්මලාට තියෙන බරපතල ප්‍රශ්නේ තමන්ගේ දරුවා හොර පාසලකට දාන එක. තාත්තලාට තේක නැත්තේ නැහැ. දැන් අදන්න පුළුවන් හැම ලේඛනයක්ම හදනවා, කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. දැන් ලේඛන ටික හදාගෙන තමන්ගේ දරුවා හොඳ පාසලකට දාන්න හදනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අර එයාට ගම්වල දරුවන්ට හරියට අධ්‍යාපන ලබා දෙන්න අවශ්‍ය ක්‍රමවේදයක් මේ කිසිම පාලකෙක් අවුරුදු 70ක් පුරාවටම කරේ නැහැ කියන එක අද අපි සිල් දාන පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ රටේ ඉන්න තක්කඩි පාලකින් දෙක පේන්නේ නැහැ. අර එයාට ගම්වල ඉන්න දරුවන්ට අවශ්‍ය වෙන කුරු සම්පත්තික ලැබෙන්නේ නැහැ. භෞතික සම්පත්තික ලැබෙන්නේ නැහැ. මොකද මේ රටේ වෙලා තියෙන්නේ? මේ අධ්‍යාපනය. වෙන රටවල් වල තමන් ගිලන්ම තියෙන පාසල් ගිහිල්ලා සතුටින් අධ්‍යාපනයක් ලැබලා නිදහස ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් නැහැ. ඒ පැත්තේ එහෙම වෙද්දී තවත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙනකොට මේ ළමයිගේ නිදහස කියන එක සම්පූර්ණයෙන්ම ඇහිලා මහා කාලකන් විභාග ක්‍රමයක් එක්ක මේ ළමයි ගොළුව තනි කර පීඩණයෙන් විරිගෙනවා. නියම પરම්පරාවක් අපේ රටේ අනාගතය බාරගත්තොත් කොහොම වෙයිද කියලා අපි හිතන්න ඕනේ. මගේ දරුව දෙන්න 9 සහ 11 ඉගෙන ගන්න. පහුගිය දවස් විභාග වෙනුවෙන් මරුණු මැරිල්ලට ගන්නවා නම් පාන්දර 3 වෙනකොට පාඩම් කරනවා. මේ තරගයක් එක්ක මෝඩ තරගෙට ඊළඟයෙන් දැන් යොමු වෙන්න තමයි උත්සාහය. මෙව මෙහෙම වෙන්න දෙන්න පුළුවන්. මෙහෙම ගිහින් කවදාවත් ඔතන නතර වෙන්නේ. මේක බරපතල ප්‍රශ්නයක්. පිළිවෙලක ගත්තාම ක්ෂේත්‍ර ගණනාව සෞඛ්‍ය ක්ෂේත්‍ර ගත්තොත් ඔබ හෙට යන්න හෙට නිවාඩු දවසක් අනිත් යන්න ජාතික අක්ෂිරෝහලට ගිහින් බලන්න අර මොකද්ද බින්දියක් වගේ එකක් අස්සේ මිනිස්සු දරපෙන දෙරිබිල්ල කොච්චරද කියලා. හැබැයි අපේ රටේ තමයි ඉන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා. ඊටකයි අප්‍රසන්නයි අප්‍රියයි. මේ වගේ මිනිස්සුන්ද මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගිහිල්ලා වල තත්ත්ව දරන්න කියලා මේ රටේ ඉන්න රෝගීන් ඇඳන් යට ඇඳන් උඩ වාට්ටුව තැන් තැන් වල හැමතැනම සතපෙන්න තත්ත්වයට පත් කරලා තියෙන්නේ මේ අදම නර්ම පාලන ක්‍රමය. මේක විනාශ කරන්න ඕනේ නැද්ද කියලා ඔබ මෙතන බලන්න. එහෙමනම් බලශක්තිය දීර්ඝ කර්මාන්ත ගැන කතා කරලා වැඩක් නැහැ.
තින් මාළු ලංකාවට ගේනවා මේ වයි අටකට කුඩු වෙනවා අපි. හැබැයි ප්‍රශ්නයක් නැහැ. පාලකින්ට සාක්කුවට කමිෂන් ගෙනව නම් ඒ ඇතුළත. මෙන්න මෙහෙම රටක අපි මේ රට වෙනස් කරන්න ඕනේ නැද්ද කියලා තමුන්නාසලා හිතලා බලන්න. එහෙමනම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ආරක්ෂාව ආරක්ෂාව ගැන කතා කරන්න දෙයක් තියෙනවද කියලා අද අද බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අප්‍රේල් 21 වෙනිදා තුසි ගන්නක් මැරෙන් දැරපු රටක් මේක. මේ පාලක සිද්ධාන්තය දැනගෙන ඉතින් මේ දේවල් සියල්ල ගැන කතා කරපුවාම නැවත නැවත මේවා කියන්න කියොත් අපිට තාමත්ම කනගාටුවක් සහ කෝපයක් ඇති වෙන්නේ. ඒක එහෙම වෙද්දී අපි කියන්න අවශ්‍යයි මෙන්න මේ කාරණාව. මොකද්ද මේ කියන්නේ? මේ මම කියනව නෙවෙයි මේ රටේ ගෞරවනීය මාධ්‍යවේදී කියන කතාව. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 500කට මොකද වුනේ? මේ 500ක් ගිහලා දින පාඩි කියලා අහන්නේ මේ. මම ඊට වඩා අපුරුම දේ තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේවා ඔබම කියන දේවල්. දේශපාලන සමුහරෙන් පටන් ගත යුතු රජයේ ගෙදම් කපා හැරීම. පසුගිය දවසක භාණ්ඩාගාර ලේකම්වරයා චක්‍රලේඛන් නිකුත් කරනවා. රජයේ ගෙදම් කපා හැරින්න පොළ නාස්තිලික ඔය ලයිට් දාලා තියෙනවා නේද ඔෆ් කරලා දාන එක. ඊට පස්සේ වැසිකිලි වල කැසිකිලි වල ටැප් කරලා තියෙනවා නේද වාල දාන එක. මිනි මේක කරපුවාම ගෙදම් කපා හැරින්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඔබ දන්නවද? මේක සඳහන් වන ආකාරයට පාර්ලිමේන්තුවේ එක තක්කඩියක් වෙනුවෙන් වැය කරන මුදල එක වසරකට කොච්චර ප්‍රමාණයක්ද කියලා. මේ කිසිම කාරණා තියෙනවා. මම මේ ගණන් උදා වශයෙන් කියන අවශ්‍ය නැහැ. ඔබ දන්නවා. අවශ්‍ය නම් මම පස්සේ කියන්නම්. මේ රටේ සම්පත් නාස්ති කරන මේ ක්‍රමවේද සම්බන්ධයෙන් සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් තියෙන බරපතල යෝජනාවක් මේ පත්‍රයේ තියෙනවා. හැබැයි මේවා බලලා මේවා නිවැරදි කරන්න කිසිම පාලකෙක් කිසිම නායකයෙක් කටයුතු කරලා නැහැ. දැන් ඔය ක්‍රමේම පවත්වගෙන යන්න අපි දැන් අර මේපත්තයි මේපත්ත බලලා අවසානයේදී කතරයක් ගහන්න අපේ රටේ ඡන්දදායකින්ට ඉඳ දෙනවද නැද්ද කියන එක තීරණය කරන්න කවුද? මම අහන්නේ ඔබේ. ඒ නිසා මගේ ආදරණීය ගෞරවනීය මාධ්‍යවේදී මහත්මනි මහත්මිනී විලනියෙනි මේ ආයාචනය කරන්නේ ඔබට කවුරුත් වෙනුවෙන් නෙවෙයි ඔබේ දරුවා වෙනුවෙන් හිතන්න. ඔබේ දරුවගේ අනාගතය ගැන හිතන්න. අපි වයසට ගිහිල්ලා කර කියා ගන්න දෙයක් නැතුව බලාගෙන ඉන්නකොට මේ රට විනාශ වෙලා තියෙනවා නම් මේ රට ලේවිලස් වෙනවා නම් මේ රට බරපතල ඛේදවාචකයක් කරා ගමන් කරමින් තිබෙනවා නම් අපේ දරුවන්ට මේ රටේ ඉන්න බැරුව අපි දාලා විදේශ රටවලට යන්න වෙනවා නම් මේකට වගේ කියන්නේ කවුද කියන එක අපි අපේ නොද සාක්ෂියෙන් අහලා බලමු. අන්නේ එහෙම අහලා අන්නේ ගැන හිතලා ඔබේ කැමරාවල් ඔබේ ඔය පෑන් අර අපරාධකාරී දෙසට හරවනවා වගේම චුට්ටක් අපේ දිහාවට හරවලා මේ නාගරික කුරුදුක මහත්මයා මොකද්ද මේ කියන්නේ? තමන්ගේ රැකියාව තමන්ගේ ජීවිතය පරදුවට තියලා මේ කරන්න හදන වැඩේ මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා පොඩ්ඩක් ඔබේ ඔය පෑන් වල ලියන්න. අපි දන්නවා ඔබ ලිව්වට සමාජ ඔබේ ඔය ලියවිල්ල ඔබේ ඔය කැමරාස ගන්නදී අර අපේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමහර දවස යොදා ගැනීමේ බාධාවක් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මම කාර්මික ඒගොල්ලන් ඉල්ලනවා මේක දකිනවා නම් මේක දිහා බලලා හිතන්න මේ රටේ අනාගතය ගැන හිතලා ඔය කැමරාවල් ඔය පෑන් විනාශ කරන්න පොඩ්ඩක් මේකටත් අවධානයක් දෙන්න. මොකද මේ අපි ඉල්ලන්නේ අපි වෙනුවෙන් නෙවෙයි අපිට අපේ සාක්කු පුරව ගන්න නෙවෙයි අර ඈත ගම්වලින් නම්මල තාත්තලා අයියා අක්කලා නංගිලා මල්ලියෝ ඔබෙන් බලාපොරොත්තු වෙනවා අන්නේ යුතුයකම ඒගොල්ලෝ අපෙන් අහන්න හම්බුනාම අනේ කෝ මේ වැඩේ ගැන අපි දන්නේ නැහැ. කෝ තවමත් මේ රටේ මිනිස්සු නෙමෙයි කිහිල්ලා නැහැ. කෝ නාගරික මාධ්‍යකින් දැන් කිසිම ටීවී එකක් යන්නේ නැහැ. කෝ පත්‍රයක් යන්නේ නැහැ. ඉතින් දෙයියනේ අපිට පුළුවන් ද මේ වැඩේ බලහත්කාරයෙන් කරව ගන්න. කොහෙන්ද? අපි ඔබෙන් ඉල්ලන්නේ මෙන්න මේ යුතුයකම ඉටු කරන්න ආදරණීය ගෞරවනීය මාධ්‍යවේදී මහත්වරුනි මහත්මියනි. මේක කළොත් මේ රට ඔබ ආරක්ෂා කිරීමේ මුර දේවතාවෙක් හැටියට පෙනී සිටියයි කියලා යම් දවසක සතුටු වෙන්න පුළුවන් කියලා ප්‍රකාශ කරමින් රට වෙනස් කරන හෘද සාක්ෂියේ එකඟතාවය තියෙන හෘද සාක්ෂියකින් මිනිසුන්ගේ ජාතික නායකයා වශයෙන් මේවර මැතිවරණ ඉදිරිපත් කර බලාපොරොත්තු වෙනවා. හැබැයි මම කියන්න කැදයක් අපි දේශපාලනය කරන්නේ නැහැ. අපි මේ කරන්නේ තවමත් සිවිල් සංවිධානයක හැටියට විනිවිද පදනම මේ වැඩ පිළිවෙලට ගෙනියන එක. දැන් මම කියාගෙන යන ඇවිල්ලා නැතර කරේ කොතනද? අන්නේ දේශපාලන වැඩ පිළිවෙල අපි තවත් දින 21ක් ඇතුළත මේ රටට එළිදරව් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වැඩ පිළිවෙලත් එක්ක අපි කියනවා මේ පක්ෂය මොකක්ද කියලා. අපි මේ වැඩ පිළිවෙලත් එක්ක අපි කියනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන මේ අනුපාඩු ටික සම්පූර්ණ කරලා මොකද්ද අපේ අවසාන ලියවිල්ල කියලා. ඒ වගේම
ව්‍යවස්ථාව ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමේ කාර්යයක් කියනවා මේ කියන දේවල් සියල්ල මේ රට නැගෙන යාමට ඔබ සූදානම්ින් ඉන්න අපි දාට ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ වගේම අපි මේ සතියේ ඉඳලා මේ රට සිද්ධ වෙන සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවේචනයක් අපේ නුඹේ කාර්යාලයේදී කරන්න බලාපොරොත්තු වෙනවා අපි ඒ සඳහා අපට ගෞරවයෙන් ආරාධනා කරනවා අපට ඔබේ අවධානය පොඩ්ඩක් අර දුන්නොත් මේ රට හැදෙන්නේ මේ රට හැදීමේ ගෞරවය ඔබටත් ලැබෙවි කියලා ප්‍රකාශ කරමින් තවත් බොහෝ දේවල් කියන්න තිබුණත් කාලය වෙලාව ඉක්ම කර ගන්න අවශ්‍ය නිසා මා නිහඬ වෙනවා අපි මේ රට ජනතාවට ආරාධනා කරනවා මේ ගස්දා සහ මේ ප්‍රතිපත්ති මාලාව සම්බන්ධයෙන් කරන ඔබේ යෝජනා අදාස් දාස් එවන්න ඔබත් එවන්න ඒ වගේම මෙතන සිට අපි ඔබට අවස්ථාව ලබා දෙනවා අපේ වැඩපිළිවෙල මොකක්ද කියන එක සහ විශේෂයෙන්ම මේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න ගියාම මතුවෙන ගැටලු සම්බන්ධයෙන් ඔබට යම් ආකාරයක ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම සඳහා නාගන්න සුද්ධෝත් මහත්මයාට නැවත මේ ආසනේ බාර ගැනීම මානීය වෙනවා ඔබට ජයග්‍රහණ ලැබේවි මේ රට නිසුද්ද සතුටින් ඉන්න පුළුවන් රටක් වඩපත් කිරීමට අවශ්‍ය වෙන ශක්තිය ඔබ හරියට පාවිච්චි කළොත් මේ විදිහින්වත් කරන්න දෙකට කියලා ගෞරවයෙන් ආයතන කරමින් ආරාධනා කරමින් මානීය වෙනවා ඉතින් මම රොෂාන් කරවනැල්ල ජාතික සංවිධායක විනිවිද පදනම